මඟ කියා දෙන නිවන් මඟ ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් මෙලෙස ආරම්භ කරන්නට මේ සූදානම. අද දවසේත් අප සිදු කළ ආරාධනයේ මෙත් සිතින් පිළිගෙන පොදරූපවාහිනී මැදිරියට වැඩම කරන්නට යෙදුනා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ. අපි සියලු දෙනා ගෞරවනීය ස්වාමින් වහන්සේ සාදු නාදනම්වා නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මහා සතිපට්ඨාන සූත්‍රය ඇසුරින් ගෙනෙන පස්වන ධර්ම දේශනාව මෙලෙස ආරම්භ කරන්නට අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ තම සදැහැති පින්වරදායකත්වයෙන් කටයුතු කරන්නේ නිවන් මඟ ධර්ම දේශනාව ශ්‍රවණය කරන සදැහැති පිරිසක් විසින්. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. විවිච්ච කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීතිසුඛං ප්‍රථම ධානං උපසම්පජ්ජ විහෙරති ති. සාදු සාදු. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි මේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි ඉතාමත්ම ක්‍රමානුකූලව බොහෝම විමසිලිමත් නුවණින් ප්‍රවේශමෙන් විමසලා බලන්න ඕනේ. ඇත්තටම අපේ ජීවිතය සුවපත් භාවයට පත් වෙලා තියෙනවද, වෙමින් තියෙනවද කියලා නුවණ තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න කටයුතු කරනවා. නමුත් ලෞකික ජීවිතය පවා දිනු කරගන්න දෙන්නේ නැතුව නොයෙකුත් ඒ මොහොතේ ඇතිවෙන සතුටට අපේ හිත ඇදී ඇදී යන ස්වභාවයක් තියෙනවා. හැම වෙලේම ඒ මොහොතේ ඇති සතුටට හිත ඇදීලා යනවා. පාසල් යන කාලෙත් එහෙමයි. හැමදාම මොකක් හරි එකක් තියෙනවා. තේරෙන විදිහටම කියනවනම් හැමදාම මොකක් හරි එකක් තියෙනවා නේද? කාලයකට ඒක ක්‍රීඩාවක් වෙන්න පුළුවන්, කාලයකට රූපවාහිනිය වෙන්න පුළුවන්, කාලයකට වෙනත් දෙයක් වෙන්න පුළුවන්, කාලයකට ආදරයක් වෙන්න පුළුවන්. මොකක් හරි ඇදි ඇදි හොය හොය යන්න මේ හිතට නේද දියුණුවට බාධා වෙන ආකාරයට මොනවා හරි එකක් තියෙනවා. ඒක හින්දා හුඟක් අයට තමන්ගේ ජීවිතයේ ඉලක්කයට යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපේ ජීවිත ඉලක්කය විදිහට අපි දකින්නේ සැපයෙන් සුවයෙන් ජීවත් වෙන්න. ඉතින් තුන් ලෝකයක් අවබෝධ කරගත්ත බුදුරජාණන් වහන්සේ මේ ජීවිතයේ විඳින සැපය සුවය ditta dhamma sukha viharaneya කියලා දේශනා කරපු දෙයක් තියෙනවා. ditta dhamma sukha viharaneya කියන්නේ මේ ජීවිතයේදීම සැපයෙන් වාසය කරන්න මොකද්ද කරන්න ඕනේ කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් අපි ඒක පැත්තකින් තියලා අපි බෞද්ධයෝ විදිහට වෙනත් දේවල් නේද කවදා හරි සැපයෙන් සුවයෙන් මං ජීවත් වෙනවා කියලා ඒ සැපය සුවය සඳහා අපි නොයේකුත් දේවල් හොයනවා. පින්වත්නි, විටක වාහන, විටක ගෙවල් දොරවල්, ඉඩම් කඩම්, දරුවෝ, මේ වගේ ඒ වගේම ආදරය කරන අය නේද, එක එක බලය, ධනය, මේවා සැප පිණිස කියලා අපිට දැනෙනවා, තේරෙනවා. මේවා සැප පිණිස නොවේම නෙවෙයි, මේවායින් සැපයක් තියෙනවා නැතුව නෙවෙයි. හැබැයි ඒවායින් ලබන සැපය කෙටි කාලයකින්ම ඉවර වෙනවා. කොච්චර සැප ආසනයක් හොයලා හොයලා ඉඳගත්තත් චුට්ටක් වෙලා ඉන්නකොට එපා වෙනවා. හරිද? එහෙමනේ නේද? එපා වෙනවා කියන්නේ රිදෙන්න පටන් ගන්නවා, ආය හැරෙන්න ඕනේ. කොච්චර අපි
ඉතාමත් ආදරය කරන අය හොයාගත්තත් අපිට සැපේම ඉන්ඩෝන කියලා ටිකක් වෙල යාලත්ය කින්නකොටත් නේද ඇති වෙනවා එපාහනවා. ඉතින් ඒ ඒ විතරක් නෙවෙයි පොඩි පොඩි වෙනස්වීම් වෙද්‍ය අපි හරියට රිදෝ ගන්නවා නේද හරියට රිදෝ ගන්නවනේ රිදෙනවා. ඉතින් අන්තිමට බලනකොට අපි හැම්වෙලේම් බලන කායික සැපය කියන එක හරීම අඩුයි. හැම්වෙලේම් උත්සාහ කරන කායික සැපය පොඩ්ඩ එහෙම වෙනකොට ඉවරයි. ඒ වගේම තමයි මානසික සැපය. ඉතින් දැන් මේකත් එක්ක සටන් කර කර ඉන්න අපිට හැම්වෙලේම කායික සැප සහ මානසික සුවය කියන දෙක ලබා ගැනීම සඳහා ජීවිතේ හැම දෙයක්ම කරන්න හැම වෙලේම නේද හැම වෙලේම හැම දෙයක්ම කරන්න ඒ සඳහා. එතකොට ඒක හරියට නිකන් අර හැම වෙලේම සකස් කර කර ඉන්නවා අපි සැප හැදෙන විදිහට නේද බාහිර පරිසරය සකස් කරනවා මගේ කායික සැප හැදෙන විදිහට බාහිර පරිසරය සකස් කරනවා නේ නීති දාලා හරි නේද දඬු මුගුරු අතට අරන් හරි කොහොම හරි මං කැමති විදිහට හදා ගන්න තමයි ඔක්කොම දාගෙන කෑකෝ ගහන්නේ ඇයි මරා ගන්න යන්නේ ඇයි මං කැමති විදිහට මට සතුටු විදිහට පරිසරය හදන්න මං හැම වෙලේම දඟලනවා මට මගේ කයට සැප විදිහට පරිසරය හදන්න දඟලනවා. ඒ කියන්නේ මගේ මුළු ජීවිතේම මං කරන්නේ මොකද්ද ඔන්න ඔය වැඩේ කිව්වොත් මොකද කියන්නේ මුළු ජීවිතේම මං කරන්නේ ඔය වැඩේ කිව්වොත් මොකද කියන්නේ නේද මගේ කයට සැප සහ හිතට සැප දැනෙන විදිහට මගේ වටේ පිටේ සකස් කරන්න හදනවා. ඒ ඒක කරන්න ගියාම මේක ඇතුළෙන්ම රිදෙන්න පටන් ගන්නවා. එතකොට ඉතින් බෙහෙත් කරලා එක එක ඒවා කරලා මේකේ දැන් මේක හරියට නිකන් ගනුදෙනුවක් වගේ නේද හැම වෙලේම මේ වගේ උත්සාහයක්. මේකේ අවසාන ප්‍රතිඵලය ජයග්‍රහණයක්ද පරාජයක්ද නේද කොහොමත් පරාජයක්. ඇයි මේ කය අන්තිමට සැපයක් දෙන්නේ නැතිද එක දිගට දුක් දෙන්න පටන් ගන්නවා. අන්තිමට ස්පීතාවල ඇඳන් වලට කෑ ගහනවා ඉන්න බෑ මට ඉවසන්න බෑ ඉවසන්න බෑ කියලා කෑ ගහන්න වෙනවා නේද. ඒ විතරක් නෙවෙයි එවැනි කාලයක් එනකොට විතරක් නෙවෙයි ඊට මෙහා වුණත් වයසට යන්න යන්න මානසික දෝමනස්යන් නැති වෙන ස්වභාවය වැඩි වෙනවා. වැඩි දිනකේ අවධානය අඩු වෙනවා නේද සලකන ඒවා අඩු වෙනවා අනිත්‍යට අවධානය යොමු කරන්න වෙලාවක් නැති වෙනවා. ඉතින් ඒවත් එක්ක දෝමනස් ඇති වෙනවා. එහෙනම් අන්තිමට පැරදෙන්න ඉන්නේ අපි කොහොමද නේද මම දැන් කීප වතාවක් මේ දේශනා මාලාව කිව්වා අපි පැරදෙන්න ඉන්න කට්ටිය කොහොමද පැරදෙනවා කියලා දන්නවා. එහෙනම් සුවපත් නේද සැපවත් සුවපත් ජීවිතය කියලා කියන්නේ ඕක නෙවෙයි. ඒක ධනෙ ලබා ගත්තත් නේද අපි හිතමු අවුරුදු 5කට ඇමරිකාවේ ජනාධිපති වුණා කියලා මම හිතන්නකෝ නේද 10කට. ඊට පස්සේ හරිද ඊට පස්සේ සතුටෙන්මද ඒ ඉන්න කාලේ සතුටෙන්මද නෑ. එහෙනම් ධනය බලය කියන එක එකතු කරගත්තා කියලා ලොකු දෙයක් වෙන්නේ නෑ ලොකු දෙයක් වෙන්නේ නෑ. එහෙනම් අපිට වෙන විකල්පයක් තියෙන්න ඕනේ. ඒක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ජීවිතේ සැපයෙන් ඉන්න නම් කොතෙන්දපත් වෙන්න ඕනේ කයට මට දුක් දෙන්නේ නැති විදිහට මගේ කය සකස් කරගන්න ඕනේ. මේ කයට පුළුවන් වෙන්න ඕනේ මට කය අභිබවා මේ කය මට බලහත්කාරකම් වගේක් කරනවා නේද. ඒ කයට හිතිච්ච වෙලාවට දුක් දෙනවා මට. දැන් මේ ඉඳගෙන හිටියට අපි දැන් මාත්තා චුට්ටකින් නලියනවා මේ අත්තෝ තා චුට්ටකින් නලියනවා ඉන්න බැරුව මොකද ඒ අර නේද ඉඳගත්තා සැපට ඉඳගත්තා චුට්ටකින් දුකයි නේද. මෙයා මට නොඒකුත් ආකාරයේ නේද කැසීම් නලියම් නේද දන්නවනේ භාවනා කරන්න එහෙම ඉඳගන්නවා නම් තියෙන කරදරේ කොහොමද කියන්නේ ඉඳගත්ත වෙලාවෙ ඉඳන් නේද නැති නලියම් වගේ මූණේ නලියනවා එක එක ඒවා. ඉතින් මේක තේන්නේ නැහැ කකුල් රිද්දවනවා අත් රිද්දවනවා ඉතින් අරහෙට හැරෙන්න ඕනේ මෙහෙට හැරෙන්න ඕනේ නේද. ඒ වගේ මේ කය දෙන වද වගේක් තියෙනවා හරියට වදකෙක් වගේ. සිත කාම අරමුණු පටිඝ අරමුණු ඒ කියන්නේ ගැටෙන ඒවා හදන්න හදනවා කාම අරමුණු ඊළඟට වැඩක් කරන්න දෙන්නේ නැතු කුසීතක මේ වටලා නිදිකරෝල වගේ තියෙනවා නේද. ඊළඟට නොසන්සුන්කම් ඇති වෙනවා සැක ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් හින්දා හිතත් එක්කත් අපි පුදුම තරඟක ඉන්නවා. මේ දෙකෙන්ම අපිට දෙපැත්තට පොලේ ගහනවා වගේ දුක් දෙනවා සැරින් සැරේ සැරින් සැරේ. හිත දුක් දෙනවා කාම අරමුණක් ආපුවාම ගිහිල්ලා හා යනවා ගිහින් දරුවා බලනවා කියලා ඔන්න දැන් උදේම නේද අපි ආදරය කරන කෙනෙක් දකින්න ඕනේ කියලා අපේ හිත ඉල්ලපු ගමන් ඉන්න පුළුවන්ද ඉන්න බෑ. හිටියොත් එහෙම මොකද වෙන්නේ රත් වෙනවා දැවෙනවා වගේ ඇතුලෙන් දැනෙන අමාරුවක් තියෙනවා. ඒක ඒක රත් වෙනවා කියන්නේ ගිනි ගොඩක් උඩ නැග්ගහම රත් වෙනවා වගේ එකක් නෙවෙයි නමුත් රත් වීමක් තියෙනවා ඒ දරා ගන්න බැරි ගතියක් තියෙනවා එහෙම නේද. හිතට අසහනයක් තියෙනවා ඒ අසහනයත් එක්ක ඉන්න බෑ අපිට. ඒකෙන්ද අපි ඒක නිවැරදි කරන්න හදනකොට ඒක නිවැරදි කරන්න කියලා යනවා හැතැම්ම දෙකක් විතර පයින් යන්න තියෙනවා කියලා දැන් යන්න හදනකොට කය මොකද කරන්නේ දෙන්නංකෝ යන්න කියලා කකුල් රිද්දවනවා නේද. එතකොට මොකද කරන්නේ ඕන් ගලක් උඩට ඉඳ ගන්නවා ඉඳගෙන යන්තම් මෙයාව නලෝලා
නේද? ඒ කියන්නේ තමන්ගේ කය කොහොම හරි චුට්ටක් අනේ ඉන්න කොහොම ඉන්න හරි හරි ඉන්නන් ඉන්න රිද්දවන්න එපා මම මෙතන ඉඳ ගන්නම් කියලා නේද? එහෙම කරලා චුට්ටක් වෙලා යනකොට හරි යනකොට ආයෙ නැගිටලා යන ඔය වගේ මහා විකාරයක් මේ ජීවිතය කියන්නේ. නේද? හැම වෙලෙම වැරදිච්ච තැන් හදා දින්න එක. කයටවත් හිතටවත් කිසිම දෙයකට කිසිම බලපෑමක් කරන්න බැරි අවස්ථාවක් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. කයට පුළුවන්කමකුත් නැහැ මාවරිද්දන්න, හිතට පුළුවන්කමකුත් නැහැ මාවරිද්දන්න. අන්න එහෙම අවස්ථාවක් නේද මේ ජීවිතේ සැපෙන් ඉන්න නම් ඕන කරන්න. නේද? කයට මාවරිද්දන්නත් බෑ, සිතට මාවරිද්දන්නත් බෑ. එවැනි අවස්ථාවක් තමයි මේ ජීවිතේ අපිට සැපෙන් ඉන්නවා නම් ඉන්න පුළුවන් එකම අවස්ථාව. මං අහනවා මෙයාගෙන් කය පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. සිත රිදෙන්නේ ලෝභ, දේශ, මෝහ හින්දා කියලා මොකද කියන්නේ? යම් දෙයක් පිළිබඳ දැඩි ලෝභයක් ඇති වුණොත් නැත්තම් තරහක් ගියොත් සහ මෝඩකම හින්දා රිදෙනවා කිව්වොත් හරිද නැද්ද? ඒවාට කියනවා අකුසල් කියලා. හරිද? අකුසලය හින්දා රිදෙනවා, අපහසුකම් ඇති වෙනවා, රත් වෙනවා, දැවෙනවා වගේ දැනෙනවා. සියලු අකුසලයන්ගෙන් හිත මුදවා ගැනීම මොහතකට, මම කියන්නේ මේ නිවන් දකින්නේ මොහතකට අකුසලයක් එන්නෙම නැති තත්ත්වයට මේ හිත පත් කරගත්තොත් අන්න රිදෙන ඒවා නවතිනවා. හරිද? එහෙනම් එහෙම තත්ත්වයකට පත් කරගන්න කුසල අරමුණක හිත එක දිගට, එහෙනම් අකුසලයක් නෙවෙයි, කුසලය කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ, කුසල අරමුණක හිත එක දිගට නවතින්න ඕනේ. හරිද? ආදරය කියන්නේත් අරමුණක්. ඒකෙනුත් අපිට සැපයක් තියෙනවා. ඒකයි මිනිස්සු ආදරය කරන්නේ. නේද? ආදරය කියන්නේත් සමාධියක්. සමාධියක් කියන්නේ හිත එකම භාවයක්. එකඟ භාවයක්. දෙන්නේ අතින් අත අල්ලගෙන ඉන්න ගොඩාක් ආදරය කරන දෙන්නේ. ඉතින් ওই ෂෝක් එකට ඉන්න මේ වටේ මොකද වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. මොකද මේ පැත්තෙන් අර ශරීරයට සමවැදිලා අර පැත්තෙන් මේ ශරීරයට සමවැදිලා ඉන්නේ. ඒක හින්දා වෙනත් අරමුණු එන්නේ නැති හින්දා ලොකු සතුටක් තියෙනවා. හැබැයි ඒකත් එක්කම ඒ අරමුණෙහි සතුට වගේම පීඩනයක්, අපහසුවක් තියෙනවා. නැති වෙයිද කියලා බයක් තියෙනවා. නේද? ලෝභයක් තියෙනවා. ඒ ලෝභයේ ලෝභ දේවල් එක්ක සමවැදුනහම ඊට පස්සේ මොකද වෙන්නේ? හැම වෙලේම අතින් අල්ලන් ඉන්නද? මේ ලෝකේ කාට හරි හැම වෙලේම අතින් අල්ලන් ඉන්න පුළුවන්ද කායින් හරි? බෑ. මොකද වෙන්නේ? අනිවාර්යෙන් වෙන් වෙලා ඉන්න වෙන කාලයක් එනවද නැද්ද? ඒකත් එක මොනවද හම් වෙන්නේ? අර සතුට ලැබුවා නම් යම් විදිහකින් ඒකේ දෙගුණයක් දුක් ඇති වෙනවා. නේද? තරහා ගන්න බැරි කම් ඇති වෙනවා, අපහසුකම් ඇති වෙනවා. ඒ කියන්නේ දඬුවම්. අනුන්ගේ දෙයක් හොරෙන් ගත්තාම අහු වුණාම දඬුවම් හම්බෙන්නේ නේද? අන්න ඒ වගේ මේ ස්වභාව ධර්මය, මේ දේවල් එක්ක අපි අමුතු විදිහට සතුටු වුණොත් ඒවට ස්වභාව ධර්මයෙන්ම දඬුවම් හම්බෙනවා වාගේ එකක් වෙනවා. ඉතින් ඒකින්ද ඒ ක්‍රමේ හරියන්නේ නැහැ. ඒකෙන් අයින් වෙන්න නම් කුසල අරමුණක, කුසල කියන්නේ අලෝභී දෙයක් එක්ක සමවැදුනොත්, අද්වේෂ දෙයකට සමවැදුනොත්, අමෝහ දෙයකට සමවැදුනොත් ඒ ප්‍රශ්නේ එන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයෙහි සමවදින්න කියලා. සමවදින්න කියන්නේ ඒ අරමුණම හිතේ නැගෙන විදිහට සකස් කරගන්න. කුසල අරමුණක් හිතේ එක දිගට එක දිගට එක දිගට එක දිගට එක දිගට වෙන අරමුණකට ඉඩ දෙන්නේ නැතුව නැగి 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 එන විදිහට මේ මානසිකාරය සකස් කරොත් මොකද වෙන්නේ? ප්‍රශ්නයක් නෑ එතකොට. නේද? සතුට ඇති වෙනවා. ඇයි සතුට ඇති වෙන්නේ? දැන් ওই රූපවාහිනී ටෙලි නාට්‍යයක් බලනකොට, සින්දුවක් අහනකොට, ගැඹුරු සංගීතයක් ඔය තියෙන්නේ රාගධාරී වගේ සංගීත වලට ඇත්තට මිනිස්සු සමවැදෙනවද නැද්ද? නේද? එයාට හයියෙන් ගිහලා කෑ ගහලා සමහරලාට හැරවන්න බැරි තරමට සමවැදලා ඉන්නේ සමහර අය. නේද? ඒ වගේ සතුට තියෙනවා. හැබැයි ඒවා රාග, දේශ ඇති කරන, ඒවා නැති වෙනකොට දුක් ඇති කරන දේවල්. ඒකින්ද ඒ తాවකාලික ඒවෙන් සතුට ලැබෙන හින්දා ඒවෙන් මිනිස්සු ඇලෙනවා. හරි? ඒ වගේකින් අයින් වෙලා කුසල හැඟීමක් නැවත 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 වර්ධනය කරගෙන වර්ධනය කරගෙන වර්ධනය කරගෙන ගියා කියලා ඒක නැති වුණා කියලා දුකක් ඇති වෙන්නේ නැහැ. හරිද?
එහෙනම් කුසල හැඟීමක් නැවත නැවත මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා අපේ හිත ඒ කුසලයේහි නවතින ගානට සකස් කරගත්තොත් දැන් මේ වෙලාවේ හුස්ම දයනවද නැහැ. ඇයි හුස්ම දයන්නේ නැත්තේ? අරමුණ මෙහි තියෙන අවධානය මෙහි තියෙන හින්දා. එහෙනම් කුසල අරමුණක හිත නැවතුනොත් මොකද වෙන්නේ? අරමුණ වෙන ශරීරයේ මොකක්වත් දැනෙන්නේ එක දිගට එක දිගට ඒකෙම 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 නැවතුනොත් මුළු ශරීරයම දැනෙන්නේ නැතුන. අපි ඊයේ කතා කරා පස්සම් භයං කාය සංඛාරං කියලා ආනාපාන සතිය මෙතෙන්ටපත් වෙන විදිහ. හරි, ආනාපාන සති භාවනාවෙන් කාය සංඛාරය සම්පූර්ණයෙන් සංසිඳවා ගන්නවා. කියන්නේ කය දැනෙන්නෙම නැති තත්ත්වෙටපත් වෙනවා. ඒක නැවත 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 වැඩුණොත් නැවත නැවත වර්ධනය කර ගැනීමෙන් ඒකෙම හිත නවත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ අරමුණේම මම චුට්ටකින් පැහැදිලි කරන්නම්. ඒ අරමුණ ගත්ත විදිහ ඊයේ කතා කරපු විදිහ. ඒ අරමුණේම හිත නැවතුනොත් කිසිම කාම හැඟීමක්, දේශ හැඟීමක්, අකුසල ධර්මයක් මොකක්වත් නැති තත්ත්වෙට පත් වෙන්න පුළුවන්. හරිද? මේක මිනිස්සුෙකුට කරන්න පුළුවන් දෙයක්. අපි හිතනවා බෑ කියලා. මේ තත්ත්වෙට පත් වුණාම කියනවා ප්‍රථම ධ්‍යානයට ආවා කියලා. මේක මිනිස්සයා එක දිගට උත්සාහ කරනවා නම් පහසුවෙන්ම ළඟාවිය හැකි ලක්ෂයක්. ඇත්තට මේකට අපහසු වෙලා තියෙන්නේ මේකට උත්සාහයක් ගන්න නෑ. දවසකට දෙවාරයක් තුන්වාරයක් මේකට උත්සාහ කරන්න ඕනේ. හරිද? උත්සාහ කරොත් මේක කරගන්න බැරි වෙන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සාමාන්‍ය නුවණ තියෙන මිනිසුන්ට ගෝචර වෙන්නේ නැති ධර්මයක් නම් ඒ ධර්මය වැඩ නැහැ නේද? ඈ, එදා බුදු පියාණන් වහන්සේ ජීවමානව හිටිය කාලෙත් අපි වගේම අමුතු මිනිස්සු ජාතියක්ද හිටියේ? පිරිසක් වලින් ආපු කට්ටියද හිටියේ? නැහැ, බත් කාපු කට්ටියක් හිටියේ නේද? රණ්ඩු අල්ලපු කට්ටියක් හිටියේ, ගොවිතැන් කරපු කට්ටියක් හිටියේ, හම්බ කරගෙන කාපු කට්ටියක් හිටියේ නේද? එහෙනම් අපි වගේම පිරිසක් හිටියේ. එදා පුළුවන් නම් ධ්‍යානලාභීන් වෙන්න කට්ටියට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩි වෙලාවෙ හිටිය සිංහලු කියන්නේ මේ වැඩි ඈතක නෙවෙයි නේද? එහෙනම් ඒ කට්ටියට අදට වැඩිය ප්‍රශ්න තිබ්බා. ඒ කට්ටියට පුළුවන් වුණා නම් බුරුතු පිටින් නිවන් දකින්න මොකද මේ අපිට බැරි නේද? එහෙනම් බෑ කියන තැනට ඉන්න බෑ. කොහොම හරි ඔය වේදනාවේ හරි හිත යොමු කරගත්තොත් පින්නත් නේ අන්තිම මොහොතේ හරි සෝවාන් වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. කාය වේදනාව හොඳට දැනෙනකොට ඇඳේ ඉඳගෙන නේද අර මුළු සනුහරයටම වයින්නවා සමහර අය. සමහර තාත්තර සමහර අම්මලා නේද පලාතේ ඉන්න බෑ කියන පරුස වචන ඇඟිලි දෙන්න පටන් ගත්තා. හරිද? ඒ වගේම අපි මේ වෙනකොටත් අත්දැකලා තියෙනවා සමහර අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේලා අධිකතර වේදනාවල් මාත්‍රයක්වත් වේදනාවක් නැති විදිහට නේද ඉන්නව දත්මිටි කන්නේ නැතුව කොහොමද වේදනානුපස්සීව එහි උපේක්ෂාව පිහිටවාගෙන මේක මට අයිති දෙයක් නෙවෙයි කියලා නේද රේරුකාන් නායක හාමුදුරුවෝ 50 දින ගමන් ධම්මානන්ද හාමුදුරුවන්ට කියන්නේ මොකක්ද? ධම්මානන්ද මේ තමයි 50 දිනවා කියන්නේ කියලා. 50 දින වෙලාවේ සිහියෙන් කියන මේකට තමයි මේ 50 දිනවා කියන්නේ. ඒ තාම සාමාන්‍ය දෙයක් වගේ නේද? අපේ මිනිස්සු ඒ 50 දින වෙලාව තියා නිකම් වෙලා කිව්වොත් එම අදහෙන්දාර 50 දින්න වෙයි කියලා ඒකවත් සිහියෙන් කියන්නේ නේද? එහෙමවත් කියන්නේ තරමටම ලෝභයෙන් බැඳිලා. ඉතින් එහෙමනම් අපි මේවා පුරුදු පුහුණු කරන්න ඕනේ. අපිට මේවා පුරුදු පුහුණු කරන්න ගෙවල් අතහැරලා යන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? දරුවන්ට තියෙන යුතුකම් ඔක්කොම අතාරින්න ඕනේ කියලා එකක් නැහැ. මේකට කාලයක් යොදවා ගැනීමයි අඛණ්ඩව, හැබැයි අඛණ්ඩව පුහුණු කරන්න කාලයක් යොදවා ගැනීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් පහසුම ලොකු ධර්ම කරුණු ගොඩක් ඕනේ නැති පහසුවෙන්ම කළ හැකි ඔය වගේ තත්ත්වයට පත් වෙන්න දිට්ඨ ධම්ම සුඛ විහරණය මේ ජීවිතේ බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට මේ ජීවිතේ සැපයක් ලබන්නේ නම් සැපයක් ලබා ගන්න පුළුවන් තියෙන එකම ක්‍රමය ප්‍රථම ධ්‍යාන මට්ටමට හිතපත් කර ගැනීමයි. ඒකින්ද ඒක බෞද්ධයා විදිහට අපිට දරුණුවර දැනෙන්න ඕන දෙයක්. තදින් දැනෙන්නේ මම මෙවැනි තත්වයකට හිතපත් කරගෙන වාසය කරන්න ඕනේ කියලා. මම මෙවැනි තත්වයකට හිතපත් කරගෙන වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ කියලා. ඉතින් බලමු අපි. මම මෙන්න මෙහෙම එකක් අහන්නම්. හුස්ම කය දැනිලා තියෙනවද?
අපේ හුස්ම කය අපි අඳුරගෙන තියෙනවද? අඳුරගෙන තියෙනනම් ඒක දැනෙන්න ඕනේ. හරිද? කවදාකවත් තමන්ගේ හුස්ම කය දැනෙච්චේ නැති අය ගොඩාක් වැඩි. හුස්ම කය දැනෙන්න නම් ආනාපාන සතියේ තුන්වෙනි පියවර දක්වා සම්පූර්ණ කරගන්න ඕනේ. ඒක අපි විස්තර කරා ඊයේ පෙරේදා. ඒ කියන්නේ මේ හුස්මත් එක්ක මට දැනෙන, මම කෙටියෙන් මතක් කරන හුස්ම කය කියන්නේ මොකද්ද? සබ්බ කාය පටිසංවේදී කියලා හුස්මටම අරමුණ තියාගෙන මම පළවෙනි පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර විස්තර කරන්නේ නැහැ. නැත්තම් එපා වෙනවා දැන් මේ දේශනා මාලාව. මොකද ඊයේ පෙරේදා දැන්ට මම හිතන්නේ මාසෙකට ඉතින් ඉස්සෙල්ලත් මම ආනාපාන සතිය විස්තර කරපු හින්දා ඊයේ පෙරේදා විස්තර කරලා සම්පූර්ණේ. නමුත් කෙසේ නමුත් මේක වර්ධනය කරගෙන තුන්වෙනි පියවර දක්වා යන කෙනෙකුට දැනෙනවා මෙන්න මේ විදිහට. අපි බලන්න ලොකු පිරිසක් ඉන්න තැනකින් කවුරු හරි ඇතුල් වෙනවා. වචනයක්වත් නැතුව, සද්ද නැතුව ඇතුල් වෙනවා. ඇතුල් වුණා කියලා අපි දන්නවා කෙනෙක් දැන් තව චුට්ටකින් මේ දොරෙන් ඇතුල් වෙනවා කියලා දන්නවා කියන්නකෝ. ඇතුල් වුණා කියලා දැනගන්නේ කවුද? අර ඇතුල් වෙච්ච කෙනා හැපිගෙන එන්නේ කට්ටියගේ. එහෙනම් හැපිච්ච කට්ටිය දන්නවා. ආය ඒ හැපිච්ච කය හැපෙන, හැපිච්ච අය තව අයගේ හැපෙනවා. තෙරපීමක් ඇති වෙලා නේද? අන්න ඒ අයත් දන්නවා. අන්න ඒ වගේ මේ හුස්ම මෙතනින් ඇතුල් වෙච්ච වෙලාවේ ඉඳලා දැනෙන තැන් වගේක් තියෙනවා අපිට නේද? ඒ කියන්නේ හුලං වදින තැන් වගේක්. ඒ හුලං වදින තැන් වලින් ඇති වෙන ස්පර්ශය හින්දා අපි සම්පූර්ණයෙන් අන්න ඒ ටික දන්නවා. ඒ ටික හින්දා අපි දැනගන්නවා හුස්මක් ඒ ටිකේ ස්පර්ශය ඇති වෙනවා. ඊට අමතරව හුලං ඇතුළට ආපු හින්දා පිම්බෙන සහ හැකිලෙන නේද මස්පිඩු වගේක් තියෙනවා. එතනත් ස්පර්ශය. දැන් ස්පර්ශය කියන්නේ මේ මෙහෙම එබුවොත් ස්පර්ශය, ඇද්දොත් ස්පර්ශය, කාය ස්පර්ශද වේදනා නේද? නේද? ගෑවුනොත් ඒ තියෙන කාය ස්පර්ශ වේදනා. එහෙනම් එතකොට දැන් මම මෙහෙම තද කරනකොට මට මේ හැමේ ගෑවිච්ච ටික විතරක් නෙවෙයි අපි කියනවා නේද? දැන් මෙහෙම ස්පර්ශ කිරීමේ සහ තද කිරීමේ වෙනස මොකද්ද? ස්පර්ශ කරනකොට උඩින් ගෑවුණා නේද? තද කරනකොට ශරීරය ඇතුලෙත් ස්පර්ශය සිද්ධ වෙනවා. අන්න ඒ වගේ මේ හුලං ගෑවෙන ටික සහ හුලං ගෑවෙන රූපයන් සහ ඒ රූපය රූප කලාපයන් ඒ ශරීරයේ පිම්බීම් ඇකිලීම් හින්දා තෙරපීම් සහ මේ හැකිලීම් නේද? තෙරපීම් සහ හැකිලීම් ටික දැනෙනවා. අනිත් ඒවා දැන් පෙනහැල්ල ඇතුළට හුලම් පිරෙනකොට බඩේ තියෙන හුලම් බඩට තද වෙනවා. අන්න එහෙම මේ ශරීරයේම යම් කොටසකට හැම හුස්මත් එක්කම දැනීමක් තියනවද නැද්ද? එන්න ඒ දැනීම් සියල්ලම එකතු කරොත්. හරිද? මගේ මේ මහකය කියන්නකෝ මම මේකට නේද? මගේ මේ මස්කයේ හරිද? ඇතුලේ උපකුලකයක් විදිහට නැත්තම් කොටසක් විදිහට තියෙනවද නැද්ද? හුස්ම කය කියලා එකක් අපිට හදන්න පුළුවන් දෙයිද? හුස්ම දැනෙන ටික. හුස්ම දැනෙන රූප ටික. හරි, ඒ කියන්නේ හුස්මත් එක්ක ස්පර්ශ වෙන ආකාර දෙකක් නේද? මොකක්ද ස්පර්ශය කියලා කියන්නේ? ආයතනයත්, අභ්‍යන්තර ආයතනයත්, බාහිර ආයතනයත්, විඥානයත් එකතුව. හරිද? අපි භාවනාවේදී එක දිගට අරමුණු කරලා විඥානය මේක තුලම රඳවගත්තා. එතකොට සිත් පේලියකින් මොකද වෙන්නේ? මේකේ හැම රූප කලාපයක් එක්කම බාහිර ආයතනයේ ගැටීම. බාහිර රූපය කියන්නේ හුස්ම. සමහර සෛලවලට, සමහර රූප කලාපවලට බාහිර රූපය කියන්නේ අල්ලපු රූපෙමයි නේද? ඇතරපීම් ඇදීම්. එතකොට මේකේ තියෙන ඔක්කොම රූප කලාප ටික ගත්තොත්, එහෙම රූප ටික ඔක්කොම ගත්තොත් මම මෙහෙම කියන්නකෝ, මේක පැහැදිලි කරන්න. මේ රූපකය කියන එක තොරණක් තියෙනවා. මේ තොරණේ බල්බ් ගොඩාක් තියෙනවා. හරි. එතකොට මේ සමහර ඒවට අපි කරන්ට් එක දෙනවා. හැබැයි ඒවා ඇතුලෙන් ඒවා අනිත් ගෑවෙන ඒවටත් ඒකෙන් කරන්ට් එක යනවා. ගෑවෙන ඒවට විතරක්. අන්න ඒ වගේ. එතකොට අපිට කියන්න පුළුවන් පත් වෙන බල්බ් ටික කිව්වම ඔක්කොම බල්බ් වල කොටසක්. ඒ වගේ හුස්ම ගෑවෙන ඒවා සහ ඒ ගෑවෙන ඒවා. නේද? ඇදීම් තෙරපීම් ඇති වෙන මේ රූප ටික විතරක් ගත්තොත් අපේ මේ ශරීරයේම යම්කිසි කොටසක් තියෙනවා හුස්මත් එක්ක එකාකාරීවම දැනෙන අපිට. හරිද? ඒක අපිට දැනීමක්. වේදනාව කියන්නේ දැනීමක්නේ. ඒ ටික ඔක්කොම එකතු වුණොත් අත්වල එහෙම ඒවා තියෙන්න පුළුවන්ද?
කකුල්ල තියෙන්න පුළුවන් හුස්මත් එක දැනෙන ඒවා හිස්මුදුනේ තියෙන්න පුළුවන්ද බෑ එහෙනම් මෙන්න මේ ටිකේ සහ ඇදීම් ටික ඔක්කොම එකවර දැනෙන ගානට අපේ සිත සකස් කරගන්නවා ඒ සකස් කරගන්න විදිහ මම සාකච්ඡා කරා ඒකට කියනවා එතකොට සබ්බකාය පටිසංවේදී කියලා අන්න ඒ දැනිච්ච කෙනාට මේ දැන් මතක් කරොත් අදහසක් තියෙනවා මෙන්න මේක තමයි මගේ හුස්ම කය කියලා හරිද අත්දැකේ නැත්තම් මතක හිටිනවද නේද අපි අත්දැකේ නැත්තම් ඒක අරමුණු වෙනවද නැහැ නේද ඒක අත්දකින්න ඕන තුන්වෙනි පියවරේදී අපි හුස්ම කය අත්දකිනවා හරිද ඒ හුස්ම කය කියන එක හැම හුස්ම වාරයකදීම උඩුකය ඍජුව තියෙන හින්දාත් දිග කෙටි එක ගානකට ඇවිල්ලා තියෙන හින්දාත් දෙවෙනි පියවරේදී දිග හුස්ම කෙටි හුස්ම එකම ගානකට ආපු හින්දාත් හුස්මක් අරගෙන ආපහු දානකොට අරගෙන ආපහු දානකොට ඒකාකාරී විදිහටමයි දැනෙන්නේ හරිද මම ඊයේත් පෙන්නුවා දැන් මම මගේ ඇඟිල්ලෙන් මේ මෙහෙම ඒකාකාරී විදිහට මෙහෙම ස්පර්ශ කරනවා මේක හරිද මෙහෙම ස්පර්ශ කරනකොට එකම විදිහට නම් මේක කරන්නේ මම හරිද කොයි හරි වෙලාවක මම මේ ඇඟිල්ල අහකට ගන්නවා මට මේ ලීයේ මේ ඇඟිල්ල වැදිච්ච විදිහ මතකද නැද්ද වැදිච්ච විදිහ රටාව නේද දැන් මේ ගෑවි ගෑවි තියෙන කොටත් මතකයි දැන් මේ ගෑවෙනකොට මං ගන්න අරමුණ කාය ස්පර්ශවයි සිත වෙන්නේ නේද දැන් මම මේක අයින් කරා දැන් අර වැදිච්ච විදිහ මතකයි මට මේ දැනිච්ච විදිහ මතකයි මේ ඇඟිල්ලට නේද ආන් ඒක දැන් ගන්න මම මොන අරමුණ කොහෙන්ද මනසින් නේද එන එක මනෝ අරමුණ ඒ වගේ හුස්ම කය පිළිබඳව සබ්බකාය පටිසංවේදී කියන තැනදී මනෝ අරමුණ හැදෙනවා හරිද එයාට අපි ඊයේ පැහැදිලි කරා එයාට දැනෙන්නේ මොකද්ද මෙහෙම කයක් නම් නැත හුස්ම කයක් නම් ඇත කියලා අනිත් ඒවා ඔක්කොම දැනෙන්නේ නැතුව ගියාම අතපය හතර කපලා දැම්මොත් එහෙම මං කියන්නේ කොට කැලලටයි මගේ කැලල කියලා නේද ඒ වගේ සම්පූර්ණ හුස්ම අත්දකින්න වෙලාවේ සම්පූර්ණ හුස්ම අත්දකින්න වෙලාවේ මේ ඒක හරීම ප්‍රසන්න අවස්ථාවක් ඒකයි අචංචාහම්දුරු මේක ගැන ලියලා තියෙන අචං බ්‍රහ්මවංශාන්දුරු ලියලා තියෙන පියකරු හුස්ම කියලා මේ පියවරට හරිද මේ මේ සුවදායක தত্ত্বය අත්විඳින වෙලාවේ එයාට අනිත් ශරීරයව දැනෙන්නේ එතකොට මේ අරමුණේම හිත රඳව ගන්න පුළුවන් හරි ඒක අකුසලයක්ද නැහැ මේක එකත් එක්ක මේ ශරීරය පිළිබඳ තියෙන ලෝභී හැඟීම් අයින් වෙලා තියෙන්නේ නමුත් මේක තමයි මගේ ශරීරය කියලා දැනට හිතෙන්නේ එහෙනම් මේ හැඟීම තුලම නැවත නැවත මෙන්න මේ කියන හුස්ම කය ඒ හුස්ම කයම අත්විඳ විඳ කෙනෙක් වාසය කරනවා හරිද මේක කියන තරම්ම ලේසි නැහැ මේක කරගෙන ටික හිමීන් හිත ඒක ආරම්මණයකට එනකොට ආය පල්ලෙහාට වැටෙනවා හරිද ආය පල්ලෙහාට වැටලා ආය බිඳුවටම වැටෙනවා හැබැයි යාට ඉස්සෙල්ලා තරම් අමාරු නෑ නැවත තිබ්බ ගානට ගන්න ඉස්සෙල්ලා තරම් අමාරු නැහැ නැවත තිබ්බ ගානට ගන්න ඇයි පුරුදු කරලා තියෙන හින්දා හරි ඉතින් එහෙම කර කර මෙයා මේක පුරුදු පුහුණු කරනකොට තව හරිද හරියට නිකන් මට හිතෙන උදාහරණයක් කියන්නම් මේක නිකන් ග්‍රීස් ගහේ නගිනවා වගේ වැඩක් හරිද ග්‍රීස් ගහේ නගිනවා කියන්නේ ඇයි මුලදීම පල්ලෙහා තියෙන ග්‍රීස් ටික ඔක්කොම පිහපිය නේද බිමටමයි වැටෙන්නේ හරිද එහෙම කොහොම හරි කරගෙන පල්ලෙහාව පිහගෙන භාගයක් විතර නැග්ගත්තට පස්සේ මොකද වෙන්නේ ආය බිමටම වැටෙනවා හැබැයි ඉතින් ගිය තැනට ඉක්මනට යන්න පුළුවන්. ආන් ඒ වගේ තමයි අපි මේක බය නැතුව පුහුණු කරා යන්න ඕනේ. කරගෙන යන කෙනා තුන්වෙනි පියවරත් පහු කරලා හතරවෙනි පියවරටත් ගිය ගමන් එකපාරටම ආය බිඳුවට වැටෙනවා. හැබැයි යාට ඉක්මනට තිබ්බ තැනට ආය යන්න පුළුවන් තත්ත්වය තියෙනවා. ඉතින් මේ විදිහට මේක දෛනිකව පුරුදු කරමින් ගියොත් හුස්ම කය අත්විඳ විඳ මනසින් හරිද? ඒ අත්විඳින වාර ගාන නැවත නැවත කරන්න ඒ වාරගාන හිතටේ අරමුණ නැවත නැවත හිතේ අරමුණ නැගෙන වාරගාන එන්න අඩු වෙනවද වැඩි වෙනවද අනිවාර්යයෙන්ම නේද අපි හොඳටම දන්නවා එහෙම නැවත නැවත කරොත් නැවත නැවත බහුලව කරොත් ඒ අරමුණේ නැවත නැවත නැගෙන වාරගාන වැඩි වෙනවා ඉතින් ඔය කියන වාසනාවන්ත දවස එනවා එතකොට දවසක මොකක්ද වාසනාවන්ත දවස මේක පුරුදු පුහුණු කරන කෙනෙකුට සම්පූර්ණයෙන් කය දැනෙන්නේ නැතුව හරිද සම්පූර්ණයෙන් කය දැනෙන්නේ නැතුව හුස්ම කය මනසින් අරමුණු කරමින් වෙන කිසිදු අරමුණක් නැතුව
ඒකෙම රැඳිලා ඉන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඒ වෙලාව වෙනකොට අපේ පින්නත්නි කාමච්ඡන්දයක්, ව්‍යාපාදයක්, තීන මිද්දයක්, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන කිසියම් නීවරණයකින් බාධාවක් එන්නේ නැහැ. හරිද? එන්නේ නැහැ. හිත ඒ අරමුණේම රැඳිලා. ඒකින්ද අර ණය බරක් තිබ්බ කෙනෙක් ණය නිදහස් වුණා වගේ, අසනීපයක් තිබිලා අසනීපෙන් නිදහස් වුණා වගේ. අර දැන් මේ මොහොතක් බලන්න, මේ වගේ වෙලාවක මං හැමදාම කියනවා කට්ටියට, මේ නිකන් ඉන්න ගමන් දවසට දෙසරයක් විතර බස් එක යන හරි ගමන් කමන්නේ, මේ වැඩේ චුට්ටක් කරලා බලන්න ඕන හැමෝම. මොකද්ද? සාන්තව ඉන්න බලන්න හිත තියාගෙන. හරිද? ඒ කියන්නේ මගේ හිත දිහා බලාගෙන කොහේටවත් හිතට යන්න දෙන්නේ නැතුව මං සාන්තව ඉන්නවා. මොකුත් ප්‍රශ්නයක් නැතුව ඉන්නවා, කලබල නැතුව ඉන්නවා කියලා ඉන්න බලන්න චුට්ටක්. මොකද වෙන්නේ? සාන්තව ඉන්න හදනකොට මොකද වෙන්නේ? මේම් පයින්ව එක එකව මෙයා නෑ, එහෙම මෙයා හරියට ඉපිලෙන ගතියෙන් තියෙන්නේ නේද? නිකන් පයින් ගතිය තියෙන්නේ නේද? පොපියන ගතිය තියෙන හැම වෙලේම මොනවද? රූප හොයනවා, සද්ද හොයනවා, ගන්ධ හොයනවා, කැමති තැන ළඟින්ද බලනවා නේද? කාමච්ඡන්දයෙන් පීඩාවයි, ව්‍යාපාදයෙන් පීඩාවයි, තීන මිද්දෙන් පීඩාවයි, මේ හැම එකක්ම හින්දා මෙයා නිකන් මට දැනෙන්නේ එයාගේ දිහා මං හිමීන් අවධානය යොමු කළොත් නිකන් කොනිටනවා වගේ දැනෙන්නේ, අපහසුයි වගේ දැනෙන්නේ, රිදෙනවා වගේ දැනෙන්නේ, නොසන්සුන් වගේ දැනෙන්නේ. ඒ තමයි සාන්ත ගතිය නැති හින්දා. නමුත් මේ විදිහට පුහුණු කරපු කෙනෙකුට සාන්ත වාසය කරන්න පුළුවන්. හරි. ඒකින්ද මේ අවිවේකීව හිටිය කෙනාට, ඇයි අවිවේකීව කියන්නේ? අපි හරි කර්මයක ඉන්නේ. මං ඉස්සෙල්ලා කිව්වා කයත් එක්ක සටනේ සහ හිතත් එක්ක සටනේ හැම වෙලේම නේද? හිත ඉල්ලන ඒවා දේවත් දෙන්න ඕනේ, කය ඉල්ලන ඒවත් දෙන්න ඕනේ, දෙන්නම අයින් වෙලා. හරි, දැන් මම නිදහස්ද නැද්ද? කොච්චර නිදහස්ද නේද? අන්න ඒ නිදහස හින්දා හරියට අඬ හරියට කරදර කරන දරුවෙක් බලාගන්න ආයම්ම කෙනෙක් ඉන්නවා කියලා හිතන්න. ආයම්ම කෙනෙක් අම්මෙක් නෙවෙයි, මෙයා හැම වෙලේම දඟලනවා, හැම වෙලේම ළඟ තියෙනවා, පොඩි කරනවා, කෑ ගහනවා, ඉල්ලන ඒවා දෙන්න ඕනේ, දුන්න නැත්නම් හරියට රිදවනවා, හපනවා, එහෙම ඉන්න දරුවෙක් ඉන්නවා. මේ දරුවාට හදිස්සියේ මේ දරුවා ඉතින් බලාගන්නේ හරි අමාරුයි. අපේ හිතත් ඒ වගේද නැද්ද? අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, දුන්න නැත්නම් රිදවනවා නේද? ඈ ඉල්ලන ඉල්ලන දේ දෙන්න ඕනද නැද්ද? හැම වෙලේම දෙන්න ඕනේ. පුංචි දරුවෙක් වගේ මේ හිත. අන්න අර ආයම්මට දැනුනොත් එහෙම ළමයාට නිඳ ගියා කියලා පොඩ්ඩක්. ඒ ආයම්මට දුක හිතේද සතුට හිතේද? මේ යන්තම් ඇති නේද? අන්න ඒ වගේ මේ හිත මොහොතක නිදාගත්තා වගේ, නිදිවැදුනා වගේ ලොකු සතුටක් උපදිනවා මේකෙන් අත මිදීම නිසා. විවේකජම් ප්‍රීතිසුඛං කියන්නේ ඒකයි. ලොකු සතුටක්, ලොකු ප්‍රීතියක් උපදිනවා මේ තියෙන මේ ඉල්ලන ගතිය. මේ හිත කිසි දෙයක් ඉල්ලන්නේ නැති හින්දා හරි එයා සංසිඳිලා. ඒකට බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මායා වැහුවාය කියලා, මායාගේ ඇසන්ද කළාය කියලා. හරිද? ඒ උපදින ප්‍රීතිය දිව්‍ය ලෝක ප්‍රීතියට වඩා වැඩි කියලා කියනවා. හරිද? ඉතින් මේ ජීවිතේ කැමති නැද්ද දිව්‍ය ලෝක සැපයට වැඩිය සැපයක් විඳින්න, ප්‍රීතියක් විඳින්න? ඇයි දැන් විඳින ප්‍රීතිය කොහොමද? අවුරුදු 4ක් විතර මහන්සිලා මං හොඳට විභාගයක් පාස් වුණා. ප්‍රීතියද නැද්ද? ගොඩක් ප්‍රීති. මම ඉක්මනට කතා කළා මගේ ළඟම යාළුවට, හරි නැත්නම් අක්කට හරි අයියට හරි කාට හරි කිව්වා. වැඩි ගණන් ගත්තේ නැහැ. මොකද වෙන්නේ? මං අවුරුදු 4ක් මහන්සිලා, මෙයා ගණන් ගත්තේ නැති හින්දා මට රිදිලා නේද? ඒ වගේ මේ ජීවිතේ ලැබෙන ප්‍රීතිය හරි ඉක්මනට අනිත් පැයට උදුර ගන්න පුළුවන්. අපේ මේ ජීවිතේ අපි ලබන ප්‍රීතිය, අපි ආදරය කරන අය ඉස්සරහා ප්‍රීතිය ලබනවා නේද? වෙලාවකට ඒ ප්‍රීතිය ලබන්න කියලා ගොඩ පෙරමුදම් පුරාගෙන යනවා කියන පළවෙනි වචනේ මැති සති ගානක් විඳවන්න නේද? හරි කර්කසයි මේ සතුට. අපි මේ හොයාගෙන යන සතුට හරි කර්කසයි, රළුයි, ඡණ්ඩයි නේද? ක්‍රූරයි. නමුත් ඔය කියන සතුට හරි සෞම්‍යයි. හරිද? කාටවත් හොල්ලන්න බෑ ඒක. වෙන කෙනෙක් මත රඳාපවතින්නේ නැති එකක්. දෝරේ ගලායන උල්පතකින් ගලන වතුර වගේ ඇතුළාන්තයෙන් උපදින එකක්. හරිද? කයටවත් බෑ ඒකට බාධා කරන්න. බලන්න නැත්තම් අපි බොහෝ දේවල් සතුරු වෙන්න කියලා ඔක්කොම ලෑස්ති කරගත්ත දවසට සමාදවසර වුණා. ඉසේ කැක්කුම, දත් කැක්කුම,
එපා වෙනවා මේ කයත් එක්ක වැමගුත් කරන්න. නේද? හිත කොහොම හරි හදා ගන්න වැඩ පිළිවෙල හදනකොට කය විකාර කරනවා. කය ඔක්කොම සකස් කරගෙන යන්තම් නිරෝගී වෙලා වෙනකොට හිතට ප්‍රශ්න එනවා. ඉතින් මේ වගේ ඒකයි මම කියන්නේ දෙපැත්තට පොලේ ගහනවා වගේ මේ ජීවිතය කියලා. එහෙම තියෙන ජීවිතේට මේ දෙන්නගෙම කිසිම බලපෑමක් නැතුව ලොකු සුවදායක තත්ත්වයකටපත් වෙන්න භාවනාවෙන් පුළුවන්කම තියෙනවා. හරිද? පියවරෙන් පියවර පියවරෙන් පියවර බොහෝම හිමින් කලබල වෙන්නේ නැතුව පරිස්සමෙන් මේක කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක බැරි දෙයක් නෙවෙයි. හරි? මේක ළඟා කරගත හැකි ඉලක්කයක්. ඒකින්ද අපි මේවා අතහැරලා බෑ. ඒ කියන්නේ ඒ වෙලාවේ ඇතිවන ප්‍රීතිය සහ ශාරීරියේ සංසිඳීමෙන් ඇතිවෙන සුවය. මේකට කියන බුදුරජාණන් වහන්සේ මෙවැනි තත්වයකට පත්වෙන තුරුම සත්වයා දුක් විඳිනවා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. මෙතෙන්ට එනකම්ම දුක් විඳිනවා කියනවා. හරි, එහෙනම් ආනාපාන සතියෙන් ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්ද බැයිද? අනිවාර්යයෙන්ම ප්‍රථම ධ්‍යාන මට්ටමට යන්න පුළුවන්කම තියෙනවා. ඒක මේ ධ්‍යාන මට්ටමට යන්න පුළුවන් කියන එක හැලුවද්ද? නෑ, මම ලේසියෙන් යන්න පුළුවන් කියලා කිව්වේ නෑ. නිකම්ම යන්න බෑ. මේකට රුකුලක් වෙන්න. හරි, තුන්වෙනි පියවරේදී සම්පූර්ණයෙන් කය සංසිඳවා ගන්න සීලයෙන් ලැබෙන ශාන්ත භාවය ඕනේ. අපි සීල් රැකලා සීලයෙන් විතර නෙවෙයි ගුණවන්තකම. කිසි දෙයකට බය වෙන්න එපා. අනිත් අය ඕන නැටුමන් නැටපුතේ. හරි, මම සීලවන්තව ගුණවන්තව වාසය කරනවා කියලා තීරණයකට එන්න. අර කෙනෙක් කියයි අපෝ සීලවන්තව ගුණවන්තව ඉන්නවා කවුරු මොනවා කිව්වත් මහා නිවටයි වගේනේ අපාර ආහාර මොනවා කිව්වත් මෙයා ඉන්නවනේ මෙහෙම කියලා. ඒ කාව ජය ගන්නද? එයා දන්නේ නැහැ. ඒ තැනත්තා තමන්ව ජය අරගෙන ඉන්නේ. ඒක තේරුම හීන දීන නිවට විදිහට ඉන්නවා කියන එක නෙවෙයි. හැම කෙනෙකුටම කතා කළ යුතු දේ හරියටම කතා කරන්න ඕනේ. ඒ කතා කරන්නේ කොහොමද? ඍජුව සහ මෘදුව. හරි, සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු. අර එක පැත්තකින් ඍජු කියනවා, අනිත් පැත්තේ මුදු කියනවා. අපි කියනකොට මේ ඍජු කියන්නේ කෙලින් වැඩ කරන කෙනෙක් කියන එක. අපේ සාමාන්‍ය අර්ථ දැක්වීම යනුව කෙලින් වැඩ කරන කෙනෙක් කිව්වහම ගහන බයින කෙනෙක් අපිට මැවෙන්නේ නෑ. කෙලින් කියන්නේ ඇද නැති කියන එකයි. මේ ඔක්කොම ඕනේ. ඇද නැහැ කියන්නේ ඡන්ද දේශ බය මෝහ කියන දේවල් වලට නේද? ඡන්ද දේශ බය මෝහ කියන දේවල් වලට සැලෙන්නේ නෑ. එක 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 කැමැත්ත වැඩි කැමැත්ත අනුව හරි බයට හරි සැලෙන්නේ නෑ නේද? අපි ඒ හරි ඇත්තට මුණ දීලා ඇත්ත කතා කරන ස්වභාවය. ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්තට මුණ දෙන්න ඕනේ. හරි? එතකොට තමයි නිදහස් චින්තනයකට වැටෙන්නේ. හැම තැනකදීම කෙනෙක් කෙරෙහි තියෙන වැඩි කැමැත්තක් හින්දා හෝ කෙනෙක් කෙරෙහි තියෙන වැඩි අකමැත්තක් හින්දා හෝ ඇත්ත කතා නොකර ඉඳලා හරියන්නේ නැහැ. ආන්ගේ ඇත්තට මුණ දෙන්න අපි කළ යුතු දේ කරන්නම ඕනේ. ඉතින් අද රටේ තුටේ තියෙන තත්ත්වයන් ගැන වුණත් එහෙමයි. අපි ඇත්ත කතා කළ යුතු වෙනවා නේද? ඇයි අපි මේවා වහගෙන කටයුතු කරන්නේ? මේ රට කීප වතාවක්ම නොයෙකුත් ආක්‍රමණයන්ට ගොදුරුණා නේද? සොලී ආක්‍රමණ වලට ගොදුරුණා. එලාර රජුරවන්ට, ඒ වගේම ප්‍රභාකරන්ට, මේ අයට ගොදුරු වෙච්ච වෙලාවේ ජී පරිත්‍යාගයෙන් ජීවිත නැති කරගෙන මහා කැපකිරීමක් කරලා රට බේරාගත්තේ කවුද? සිංහල අයද, මුස්ලිම් අයද, ද්‍රවිඩ අයද? එහෙනම් සිංහල මිනිසුන්ට මේ රටේ අයිතියක් නැද්ද? නේද? මේ රටේ පැහැදිලිවම සිංහල මිනිසුන්ට අයිතියක් තියෙනවා. ඉතින් ඒ ඇත්ත කතා කරන්න බය වෙන්නේ ඇයි? එක්කෝ ඡන්දේ හින්දා බයයි. ඡන්ද නැති වෙයි කියලාත් බය වෙනවා කතා කරපුවා. හරිද? එක්කෝ ද්වේෂයේ හින්දා බයයි. නේද? එක්කෝ මෝඩකම හින්දා බයයි. හරි? එක්කෝ බයයි. මේ ඡන්ද දේශ බය මොහ කියන්නේ ඒකයි. හරි. කොහොම නමුත් කමන්නේ මේක ඇත්තක්. මේ ඇත්ත කතා කරා නම් සිංහල මිනිස්සුන්ගේ හිත සංසිඳෙනවද නැද්ද? නේද? හැබැයි ගහට පොත්ත වගේ පොත්තට ගහ වගේ සිංහල ජාතියත් එක්ක බැඳිලා ඉන්නේ මොකක්ද? බෞද්ධ දර්ශනය. නේද? බෞද්ධ දර්ශනයෙන් තොර සිංහල ජාතියකුත් නැහැ. සිංහල ජාතිය තමයි එකම තේරවාදී රට
තේරවාදී දහම රැකගත්ත එකම. එතකොට සිංහලකම රැකගන්න කිහිල්ලා අපි බෞද්ධකම නැති කරගන්න සිතක් තියෙනවද නේද? එතකොට හරියට නිකන් ලොකු අඩුපාඩුවක් වෙනවා. එහෙනම් අපි සිංහලකම රැකගන්න ඕනේ, බෞද්ධකම බිඳෙන්න දෙන්නේ නැතුව. වීදුරු ගේවල් ඇතුළේ ඉඳලා, වීදුරු ගේ ඇතුළේ ඉඳලා එහා පැත්තේ ඉන්න හතුරට ගලකින් ගහුවොත් මොකද වෙන්නේ? ගේ කැඩෙනවා නේද? දෙකෙන් එකටවත් හානි වෙන්න බෑ. බෞද්ධකම තුල තියෙන්නේ මොකද්ද? සමානාත්මතාවය. කිසි කෙනෙකුට හිංසාවක් නොකරන, කිසි කෙනෙකුට හිංසාවක් නොකරන ස්වභාවය නේද? එතකොට මේ රට අයිති සිංහලයා කිසිවෙකුට හිංසා නොකරයි, හැමෝත් එක්කම සහජීවනයේ වාසය කරන්න ඕනේ. ඒක නෙවෙයිද ඇත්ත? ඒක නෙවෙයිද විය යුත්ත? දැන් බලෙන් ඇතුළට ගහන්න ගිහිල්ලා මොකද වෙලා තියෙන්නේ? සිංහල කියන වචනේවත් බෑ ඔන්න. හරිද? අනිත් කටට දුක හිතෙයි, අරවා මේවා නාඩගම් නේද? බහුබූත සංහිඳියාවක් දාගෙන නේද? ඒකෙන් මොකද උනේ අන්තිමට? ඌ පීඩනයක් මිනිස්සු තුළ ලොකු පීඩනයක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් අවශ්‍ය කාලවලට අවශ්‍ය දෙයට සලකන්නේ නැත්නම් ඒකත් ජාතිවාදයක්ද නැද්ද? වැඩියෙන් සැලකීමත් ජාතිවාදයක් නේද? නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එක ජාතියකට ඒකත් ජාතිවාදයක්. එහෙනම් ජාතිවාදය ක්‍රියාත්මක කරන්නේ නැති වෙලාවටත් ජාතිවාදීවයි කටයුතු කරන්නේ නේද? පොලිසිය හරි නේද නිලධාරියෙක් නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් සිංහල ජාතියට ඒක ජාතිවාදයක්ද නැද්ද? මේක සංසිඳවන්න නම් ඇත්ත කතා කරන්න. හිත සංසිඳනවා පින්නොත් නේ ඇත්ත කතා කරපුවා. ඒකින්ද ධර්මය තුළ ප්‍රථම ධ්‍යානය වර්ධනය කරගන්න ඔය කතාව බාධාවක් වෙන්නේ නැහැ. අන්න අයගේ ඒ කියන්නේ මේ අපේ මිනිස්සු හිතනවා මේ කිසි දෙයක් කතා කරන්න හොඳ නැහැ, මේ ධර්මය තුළ ඉන්න අය නැහැ නෑ. ධර්මය තුළ ඉඳගෙන සිංහල ජාතිය රැක ගන්නත් පුළුවන්, සිංහල ජාතිය රැක ගන්න ගම ධර්මය රැක ගන්නත් ඕනේ. දෙකම වෙන්න ඕනේ. හරිද? ඒකට අපි ඥානවන්ත වෙන්න ඕනේ. ඒකට පෙළ ගැහෙන්න ඕන බෞද්ධත්වෝ. මෙච්චර ලොකු ධර්මයක් ත්‍යාගෙන නිස්සද්දම වෙලා ඉඳලා හරියන්නේ නෑ. ඇයි? වෙන කාටවත් බුද්ධාගම රකින්න කැක්කුම නෑ. වෙන කාටවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි රැකගත්තේ නැත්තම් ඊළඟ භවයේ ලංකාව ඉපදුනොත් මේක නැත්තම් අපි මොකද කරන්නේ නේද? ඒකෙන්ද තමන් ගැන වෙනුවෙන් හරි හිතලා මේකේ අනාගතය ගැන කටයුතු කරන්න ඕන. ඒකෙන්ද ඔය ඔක්කොම ගැන එකවර සංකල්ප උපදින්නේ නැහැ. නැති ඒවා බලෙන් උපද්දවන්න බැරි බව අපි ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. ඒකෙන්ද ඉතා නිවැරදි වෙන්න ඕනේ. බෞද්ධ අභිමානයෙන් යුක්ත, බෞද්ධ සංකල්පණය යුත්ත අභිමානවත් සිංහලයෙක් වෙන්න ඕනේ. එයා කිසි කෙනෙකුට හිංසා කරන කෙනෙක් නෙවෙයි. මේ රටේ හැම කෙනෙකුටම එකා වගේ හැසිරෙන්න පුළුවන් විදිහට කටයුතු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒකට බෞද්ධ එකතු වෙන්න ඕනේ. නේද? එකතු වෙන්නේ කොහොමද? කඩු පොළු අරගෙන යමු සටනට කියලාද? නෑ. එතන නැති වෙන්නේ මොකද්ද? බෞද්ධකම. හරිද? ඔළුව කියලා තියෙනවා තියෙන්නේ මොකටද? නේද? නුවණින් වැඩ කරන්න ඕනේ. හපා ගන්න යන්නේ නැතුව. ඉතින් ඒව කවදාකවත් භාවනාවට බාධාවක් වෙන්නේ නැහැ. ඇත්ත ඇත්තට මුණ දෙන්න, මුණ දෙන්න ඇත්ත කතා කරන්න, කතා කරන්න. දැන් මේ කතාවත් එක්ක තියෙන්නේ සහනයක්ද අසහනයක්ද? මේකයි යුත්ත කියලා. විසඳුමක් තියෙන මේකයි වෙන්න ඕනේ. කිසි කෙනෙකුට කරදරයක් නැති. දැන් මොකද වෙලා තියෙන්නේ? මුළු ලෝකෙම බෞද්ධයෝ කියලා අය දිහා බලන්නේ කොහොමයි කියලාද? මහා ම්ලේච්ඡ ඡණ්ඩ නේද? ඉතාම නරක ජාතියක් තමයි මේ රටේ ඉන්නේ. අනිත් මිනිස්සු ඔක්කොටම තල්ලා පෙළනවා කියලා ජාත්‍යන්තර නීතිය හිටන් ගේන්න හදනවා මෙන්න මෙහෙට මේ බෞද්ධ රටට. මොන ලැජ්ජාවද මේක නේද? ඇත්තට මුණ දෙමු, ඇත්ත කතා කරමු. ඇත්තෙන් ඇත්තෙන් ඇත්ත ගලපා හිටියහම හැමදේම නිදහස් වෙලා ඉතාම යහපත්. ඒක තේරුම නිවට වෙනවා කියන එක, නිවට වෙනවා කියන එක නෙවෙයි. ඍජු සහ මෘදු කියන දේ කාටත් ඇත්ත නම් ඒක විසඳුමක් විදිහට පේනවා නේද? ඒකින්ද අපි හැමෝම දැඩි අදිෂ්ඨානයකට එන්න වෙනවා. මේක මාරාන්තික, මේ හැම තැනදිම ඇහෙන ගෝර ඡණ්ඩ වචන නෙවෙයි නේද? අවිහිංසාවාදීව කරුණාවෙන්, මෛත්‍රියෙන්, සත්‍ය කතා කරමින්, සත්‍යයට මුහුණ දෙමින් නේද කටයුතු කරන මහා ප්‍රෞඪ ඉතිහාසයක් තියෙන බෞද්ධ සිංහල මිනිස්සු විතරක් නෙවෙයි, අන්‍ය හැමෝදම එකතු වෙලා. එතකොට තමයි ලාංකික කියන හැඟීම ඇති වෙන්නේ. එතකොට තමයි ජාත්‍යන්තරයෙන් එන ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. මේක එකිනෙකා කොටා ගත්තාම ජාත්‍යන්තරයේ විසින් අපි බිඳුවටම වැටෙනවා නේද? ලෝකේ පල්ලෙහාට වැටෙනවා. ඒකින්ද අපි ලංකාවේ ඉන්න කොයි ජාතියටත් ලොකු වගකීමක් තියෙනවා ජාත්‍යන්තර අභියෝගයට
මුණ දෙන්න නම් තමන් එක එක ජාතීන් වශයෙන් සමගියෙන් එක රාසි වෙන්න ඕනේ. ඒ සංකල්පයට නේද හැම පැත්තකින් උදව් කරන්න ඕනේ. ඉතින් ඒකත් මතක තියාගනිමින් අද දවසේ අපි සාකච්ඡා කරේ ප්‍රථම ධ්‍යාන මට්ටමකට ආනාපාන සතිය වර්ධනය කරන විදිහ, ඒක විදර්ශනාවට යොමු කරන විදිහ ගැන පසුව සාකච්ඡා කරන්න ඉඩ තබා ගනිමින් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් අපි නිමාවටපත් කරනවා. අද දවසේ ධර්ම දේශනාව නිවසේ ඉඳන් ශ්‍රවණය කරපු පින්වන්ත අයට ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස. නිවසේ ඉඳන් ධර්මයේ ශ්‍රවණය කරපු මේ අයත් ධර්ම දේශනා කරපු මමත් අපි දෙපාර්ශ්වයේම ජනිතුණු සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වන්ත පිරිසට උතුම් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා ගන්නේ නිවන් මඟ ධර්ම දේශනාවලට සවන් දෙන කල්යාණ මිත්‍ර ඥාති හිත මිත්‍රාදීන් පිරිසක් විසින් කියලා පමණක් නංගොත් සඳහන් කරන්නේ නැතුව වැඩි වෙලාවක් ඔබේ නිවසට ධර්මය දේශනා කරන්න අවස්ථාව ලබා දෙමින් ඉතාම කල්යාණ මිත්‍ර පිරිසක් විසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ. ප්‍රේමා පෙරේරා මෑණියන්ට සහ WN කරුණාරත්න පියාණන්ට සහ සියලුම මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම, පවුලේ මියගිය ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණින් අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා ගන්න. ඉතින් එයා බලාපොරොත්තු වෙච්ච ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අතට මේ පින් අනුමෝදන් වේවා. හැම දිනටම උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි අතරින් වියෝ වෙච්ච අපවත් වූ අදාළ දන්නාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේගේ අනුග්‍රහය නොවෙන්නට පින්වත්නි අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ මේ කටයුතු සම්පාදනය කරගන්න. උන්වහන්සේට අපි කරන සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා සුඛී සුවපත් භාවයට පත් වේවා. බලාපොරොත්තු වෙන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදිනාටම තෙරුවන් සරණයි.